ඔනිතින් අදත් අරන් ආවා පොඩි වීඩියෝ එකක් එච්චර දිග එකක් නම් නෙමෙයි ඉතින් ගොඩ දවසකින් වීඩියෝ එකක් දාන්න බැරි වෙච්ච නිසා දවල්ට උයලා තියෙන්නේ අද චිකන් බිරියානි චිකන් බිරියානි එක මම එකම භාජනය හදලා ඊට පස්සේ චිකන් කැල් ටික එළියට අරගෙන ආයේ pan fry කරා ඊට පස්සේ බිත්තර තම්බලා හොඳ සලාඩ් එකක් හැදුවා මොකද මං ආස නැහැ චිකන් බිරියානි එක ඇතුලේ තියෙන චිකන් එක ටිකක් අර සුදු පාට වගේ තැඹිලා වගේ තියෙන නිසා ඉතින් මම අනිවාර්යෙන් හොඳට තැඹුණාට පස්සේ චිකන් ටික චිකන් කැල් ටික එළියට අරගෙන ආයේ pan fry කරනවා ඉතින් ඒ විදිහට තමයි හස්බන්ඩ් කන්න කැමති ඔන්න ඒ විදිහට එයා ආස වෙන විදිහට කැම ටික හදලා ඉවරයි එයා දැන් කාලේ වැඩට යනවා ඔන්න හවස් වෙලා මායි බුබුලි පොඩ්ඩක් ගියා එළියට ඒකට හේතුව තමයි බුබුලු ඉතින් කන්නේ නැහැ චුට්ටක් ඉතින් වෙන ෆාසීට කෙනෙක් ඒ නිසා මට හිතුණා අයත් එක චුට්ටක් එළියට යන්න කියලා ගොඩාක් රස්නේ මේ දවස්වල හයට විතර එළියට ගියා බුබුලුත් එක්ක එයාට කෙසල් ගෙඩි ටිකක් අරන් එන්න ඉතින් අර චූටි කෙසල් ගෙඩි ටිකක් අරගෙන ඔන්න මමයි බුබුලුයි දැන් ගෙදර යන ගමන් එච්චර ලස්සන පරිසරයක් නම් නෙමෙයි ඉතින් මෙයාට පොඩි සිලින් බෑග් එකකට කෙසල් ටික දාලා යාව එක්කගෙන යනවා පොඩ්ඩක් යාටත් එළියට එන්න ඕන නිසා Let's go බුබුලු Let's go දැම්ම කියලා ගිලින් යයි That's banana Do you want to eat now? Cat mommy? Yes, cat. Bubulu is naughty. Bubu, there's another one. ඔනිතින් හස්බන්ඩ් ගෙදර නැති වෙලාවට මගේ රෑ කෑම වෙන්නේ මම ගොඩාක් ආස එයා අකමැති කෑම. ඉතින් එදාට තමයි මට නිදහසේ මගේ කෑමක් කන්න පුළුවන්. නැත්තම් ඉතින් ගෙදර කෑම වර්ග දෙකක් විතර යන්න එපා. ඉතින් ඒ නිසා ඔන්න මං හිතුවා අද චිකන් මොමෝස් හදනවා කියලා. ඉස්සර නම් මං චිකන් මොමෝස් හැදුවේ චිකන් මිශ්‍රණේ හොඳට ලිපේ අර කට්ලට් මිශ්‍රණේ වගේ හදාගෙන ඊට පස්සේ තමයි ඒක නිවුණට පස්සේ මම මොමෝස් ෆිල් කරේ. පස්සේ ඉතින් හරිම ක්‍රමේ තමයි අමුවෙම්ම චිකන් චික් මින්ස් කරපු චිකන් තියෙන්නේ මින්ස් කරපු චිකන් අරගෙන කැරට් එතකොට කැබේජ් ලූණු පොඩ්ඩක් සෙසමියෝල් චුට්ටක් ඒ වගේම සෝයිස් සෝස් පොඩ්ඩක් ලුණු ගම්බරිස් දාලා හොඳට මිශ්‍රණය හදාගෙන ඒක තමයි අපි ස්ටීම් කරන්නේ චිකන් එක මින්ස් කළා තියෙන නිසා ස්ටීම් කරාම ඇති හොඳට ඒක ගාන්ට තැම්බෙනවා ඉතින් ඉස්සර මම එහෙම කන්න ආස නැහැ. ඒ නිසා ඉතින් මම මුලින් ඉඳලා මිශ්‍රණේ ලිපේ හදා ගන්නවා. ඊට පස්සේ ඉතින් මේ විදිහට එකපාරක් හදලා කාලා බැලුවා. ඒක ගොඩක් රසයි. ඒ නිසා මම හිතුවා දිගටම මෙහෙම හදනවා කියලා. මගේ කාලෙත් ඉතුරුයි. ඉතින් මේකට ඕන විනාඩි 20ක් යයි. වේල පහින් ඉතින් මේ මොමෝස් ෂීට් ටික එළියෙන් තියලා තියා ගන්න ඕන. මට උනේ මේ පේනෝනේ දිග ඇරිලා තිනෝ. මේ මොමෝ ෂීට් එක මම පැක් එක කඩලා එළියෙන් තියන්න හොඳ නැහැ. එතකොට මේ වටේ ඔක්කොම ඩ්‍රයි වෙනවා. ඒ ඩ්‍රයි වෙච්ච එක ස්ටීම් කරත් යන්නේ නැහැ. ඉතින් මට වුණා ගොඩක් කෑලි කපලා අයින් කරන්න කතුරෙන් ඒක නිකන් ප්ලාස්ටික් වගේ වෙනවා. හයි වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා ගෙදර හදා ගන්නවා නම් මොමෝ ෂිට් එකේ හිම් ප්‍රශ්නයක් නැහැ. මම නම් මේ කඩින් තිනේව ගත්තේ. දවල් කෑම උයද්දී මම දැනගත්තා රෑට අද මං හදන්නේ මේක කියලා. ඉතින් මං ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන සීතල යනකම් තිබ්බා. ඊට පස්සේ තමයි ඔන්න හවස චිකන් ටිකත් සීතල අරින්න තියලා මිශ්‍රණය හදාගත්තේ මොමෝස් හදාගන්න ක්‍රම දෙකක් තියෙනවා ඔයාලට සම්පූර්ණයෙන් ස්ටීම් කරගන්න පුළුවන් දෙවෙනි ක්‍රමේ තමයි තෙල් පොඩ්ඩක් දාලා ඒකට හොඳම සෙසමි ඔයිල් නැත්නම් මස්ටර්ඩ් ඔයිල් තෙල් චුට්ටක් දාලා හොඳට තෙල් රත් වුණාට පස්සේ මොමෝස් ටික තියන්න ඕනේ භාජනයේ හොඳ පැතලි භාජනයක තියලා මොමෝස් ටිකේ අඩිය චුට්ටක් කරවේගෙන එනකොට Thank you.
මෙන්න මේ වගේ පාටට ආවට පස්සේ නිකන් අර රොටියක් පිච්චිලා වගේ මම මෙන්න මේ වගේ පාටට ආවට පස්සේ තමයි මම වතුර එකතු කරගන්නේ භාජනයට. ඉතින් ඕවල භාජන ගද්දි වෙල පහින් මේකට හොඳ ලිඩ් එකක් තියෙන. මොකද දැන් අපි මේක ස්ටීම් වෙන්න ඕනනේ. හරියට වැහෙන්නේ නැති ලිඩ් එකක් තියෙන භාජනයක මේ දේ කරන්න පටන් ගන්න එපා. හොඳට මේකට හොඳට සීල් වෙන්න ලිඩ් එකක් තියෙන භාජනයක තමයි මොමෝස් හදන්න ගන්න ඕන. එහෙම නැත්නම් ඔයාලගේ ස්ටීම් එක හරියට වැඩ කරන්නේ නැති වෙනවා. ඉතින් ඔන්න මම අපි මේ පැත්ත වහගෙන වතුර ටිකක් දාලා භාජනය වහ ගන්නවා. වතුර මදි වුණා වගේ කියලා හිතෙනවා නම් ආයි වතුර චුට්ටක් එකතු කරගන්න. ඔයාලට තේරෙනවා මෝමෝ එකේ උඩ කලයක නිකන් ට්‍රාන්ස්පේරන්ට් වෙනවා. එතකොට මෝමෝ එක ලෑස්ති. දැන් මම හදාගන්නේ සෝස් එක. මේක තමයි මම ආසම කරන සිම්පල් සෝස් එක. මම මේකට එකතු කරගත්ත සෝය සෝස්, ඊට පස්සේ ගෙදර තිබුණා චිලි සෝස්, ගාලික් චිලි සෝස් එකක්, ඒක ගොඩක් රස එකක්. ඒක එකතු කරගන්නවා. ඊට පස්සේ මං ගාව චිලි විනිග තිබුණා. ඔයාලට වයිට් විනිග වුණත් චුට්ට පාවිච්චි කරන්න පුළුවන්. මම මගේ චිලි විනිග අන්තිම ටික මේකට පාවිච්චි කරා. ඊට පස්සේ අනිවාර්යෙන් දාන්න ඕනේ දම්බෙලිස්, ඊට පස්සේ ලුණු කුඩු ටිකක්, සීනි පොඩ්ඩක්, කැලිමිරිස්, සෙසමි ඇට ටිකක්, මේ වෙලාවේ මගේ මොමෝස් ටිකත් ලෑස්ති. ඔයගලන්ට පේනවා උඩින් ටිකක් තද සුදු පාටට තියෙනවා. ඒ හේතුව තමයි මේකට මේක උනාට වඩා එළිය තිබිලා වේලුණා. ඉතින් පැකට් එක කඩන්න නැතුව සීතල යන තියන්න. පැකට් එක කඩලා තිබ්බොත් අර පැකට් එක කඩපු පැත්ත ඔක්කොම වේලෙන්න ගන්නවා. නැත්තම් කරන්න ඕනේ ටික කපලා තමයි පාවිච්චි කරන්න ඕනේ. ඒ ටික පාවිච්චි කරොත් කීරවත් ඒ ටික ස්ටීම් වෙන්නේ නැහැ. ඔනිදින් වැඩිපුර වතුර චුට්ටක් ආයි දාලා තව ටිකක් වෙලා ලිපේ තියන්න ඕන. ඊට පස්සේ මගේ ගානට හොඳට ස්ටීම් වුණාට පස්සේ, මොකද මගේ හිත දන්නවනේ ඇතුලේ චිකන් දැම් යමුෙන් කියලා, ඒ නිසා මට කිසිම මිස්ටේක් එකක් කරගන්න ඕනේ නැහැ. දෝනිත් කරනවනේ ඒ නිසා චුට්ටක් වැඩිපුර ස්ටීම් වුණත් කමක් නැහැ කියලා ඔන්න මම ආයි දැම්මා. ඔයාලට පේනවනේ නිකම් වීදුරුවක් වගේ තමයි දැන් මෝමෝස් ටික. ඇත්තටම මේ මෝමෝස් රැප එක නෙමෙයි, මේ මෝලෝ රැප එක. මට මෙහි මෝමෝස් මෝමෝ රැපර්ස් කොහෙවත් තිබුණ නැහැ. දෝහවල මං හෙව්වා නැහැ. ඊට පස්සේ මම මෝලෝ රැපර්ස් ගත්තා. ඊට පස්සේ මම වොන්ටොන් රැපර්ස් වලිනුත් හදලා තියෙනවා. ඔන්න දැන් ලුලු එකට ඇවිල්ලා තියෙනවා හරියටම මෝමෝ රැප එක. ඒකට කියන්නේ ඩම්ප්ලිං රැප එක, රවුන් එක. අන්න දැන් ලුලු එකට ඇවිල්ලා තියෙනවා. ඕගලන්ට පුළුවන් දෝහ ඉන්නවා නම් මම දැන් ඩුබායි වලත් ඇති හරිම මෝමෝ රැප එක ගන්න. ඉතින් ඔන්න මෙහෙම තමයි අද මගේ ඩිනර් එක ලෑස්ති වෙන්නේ. මට පස්සේ හිතුණා භාජනේ වුණාට වඩා ලොකු වැඩි සෝස් එක එච්චර නැති නිසා ඔන්න මම භාජනෙත් මාරු කරනවා. ඒතර තව මොමෝස් ටිකක් තා ගන්නත් පුළුවන්. එහෙම නැතුව මේක ඩීප් ෆ්‍රයි කරන්නත් පුළුවන්. මම කඩෙන් ගෙනල්ලා කනව මමයි සෑමයි ගොඩක් කලාවට මේක ඩීප් ෆ්‍රයි කරපෙක. ඉතින් අර ඉන්දියන් ක්‍රමයට වගේ අමුතු විදිහකට හදලා ගොඩක් ඒක ඇතුළට දාන දේවල් දාලා මේකලා ඩීප් ෆ්‍රයි කරනවා. ඒකත් රසයි. නමුත් ඉතින් ඊට වඩා මට මේක හෙල්දි කියලා හිතෙනවා. ඔන්න රෑ ඊට පස්සේ කුස්සිය සම්පූර්ණයෙන් අස් කරා. අස් කළා බෝලුට පැස්ත හැදුවා. එයාට පැස්තක් දුන්නා. එයා ෆස්ට් ටයිම් නිසා වෙන්නේ නැති එච්චර කැමැත්තක් දැක්වුවේ නැහැ අපේ මගේ ඩම්ප්ලිංස් වලට.
මේ තියෙන්නේ බුබුලු පුංචි කාලේ නිදාගද්දි පාවිච්චි කරපු සවුන්ඩ් මැෂින් එක. මම දන්නේ හේතුව මේ ළඟදී ඒකයට හම්බ වුණා. එයා ඒක ප්‍රෙස් කරලා ඒ කියන එක සින්දුවකට අඬන්න ගන්නවා. ඉතින් එයා අඬන නිසා මම ඒ සින්දුව ඕෆ් කරාම එයා ඒකට ආසත් නැහැ. ආයි ඒකයට ඔන් කරලා අහන්න ඕන. ඉතින් මම දන්නේ එයාට මොකක් මතක් වෙනවද කියලා. එයාගේ පුංචි කාලේ මතක් වෙනවද දන්නේ නැහැ. එක සින්දුවකට එයා හරියට අඬනවා. මේකේ ගොඩක් ක්ලිප්ස් තියෙනවා. එයා ওই ඉතිසලත් ওই විදිහටම අඬලා තියෙනවා. ඕක කොච්චර කොහේ හරි අරන් තිබ්බත් එයා ඉතින් හොයාගෙන එයා ඕක තමයි කරන්නේ. මට හිතෙනවා එයාට පරණ දේවල් මතක් වෙනවද දන්නේ නැහැ කියලා. ඇයි පුතේ ඉතින්? Alright, I will switch off. It's okay, mama. But don't cry, okay? I'm not done anything. I'll close it. I'll close it, mama.